අයිබෝ අනදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ විස් 24/7 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ විශ්ව මැටික් සමාගමේ සභාපති වගේම ප්‍රධාන විධායක නිලධාරී තීක්ෂණ කුමාර මහතා. අපි අද සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තය පිළිබඳව විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම 2022 වන විට ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තය බලාපොරොත්තු වන්නේ ඩොලර් බිලියන 5ක අපනයන ඉපයීම්, ඒ කියන්නේ අපනයන ආදායම් රැස් කරගන්නට. ඉතින් අපට හැකියාව තිබෙනවාද මේ ඉලක්කය කරා යන්න? වර්තමානයේ වන විට අපි මුහුණ දෙමින් සිටින තත්ත්වය, ගැටලු, ප්‍රශ්න, ඒ වගේම අපි තුල තිබෙන හැකියාවන්, විභවතාවයන් මොනවාද කියන කාරණය තමයි අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. අයිබෝන් කියව බෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන් විශ්ව මැටික් සමාගම ඇත්තටම ලංකාවේ ඉතාම ප්‍රචලිත සමාගමක්. ඔබගේ සමාගම, ඔබ නායකත්වය දෙන සමාගම මෘදුකාංග ක්ෂේත්‍රයේ මම හිතන්නේ ඉතාමත්ම ප්‍රචලිත සමාගමක් බවට පසුගිය වකවානුව තුළ පත් වෙලා තිබෙනවා. ඔබලාගේ හැකියාව, දක්ෂතාවය තුළින් ශ්‍රී ලංකාවේ මෙවැනි සමාගම් රැසක් තිබෙනවා. ඒ වගේම මෙවැනි දක්ෂයින් රැසක් මේ වන විට අධ්‍යාපනය ලැබමින් ඉන්නවා ඔවුන් ක්ෂේත්‍රයට අනාගතයේදී පිවිසෙවි. අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ ක්ෂේත්‍රය වර්තමානයේ තිබෙන තත්ත්වය සහ අපේ ඉලක්ක සහ ඉලක්ක ළඟා කර ගැනීම පිළිබඳව. ඔබට ප්‍රවේශයක් ලබා ගන්නට පුළුවන්. ඔව්, ඇත්තටම මේ වෙනකොට ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයක් පිළිබඳව ගන්නකොට තිබෙන තත්ත්වය මගේ පෞද්ගලික හැඟීම නම් එච්චරම සුබදායක නැහැ. මොකද අපිට විශාල අභියෝගයක් තියෙනවා ඩොලර් බිලියන 5ක් වගේ ඉලක්කයකට යන්න නම් 2022 වෙනකොට. මොකද ඒකට ඇත්තට ප්‍රධාන කාරණා දෙකක් මම දකිනවා. මොකද මම මේ කර්මාන්තය තුළ වසර 25කට ආසන්න කාලයක් ඉතාම ගැඹුරින් නියලුණු කෙනෙක් විදියට ඉතින් මට මේක පේනවා ලෝකයේ අනිත් රටවල් සමග සංසන්දනය කරනකොට මොන වගේ ගැටලුද අපිට මුහුණ දෙන්න වෙන්නේ කියලා. ඉතින් එහෙම බලනකොට ඇත්තටම ප්‍රධානම දෙයක් තමයි තියෙන්නේ ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය දැනට උපයන විදේශ විනිමය ප්‍රධාන වශයෙන්ම පැමිණෙන්නේ අපි කියන්නේ සොෆ්ට්වෙයාර් කම්පනීස් කියලා. ඇත්තට මම උට කියන්නේ සෝකෝල් සොෆ්ට්වෙයාර් කම්පනීස්, ඒ කියන්නේ නාමික මෘදුකාංග කම්පනීස් වලින් ගොඩාක් ආදායමක් ලැබෙනවා. හැබැයි එතන වෙන්නේ ලංකාවේ දෙයක් නිපද වෙන එක නෙවෙයි වෙන්නේ. ගොඩක් වෙලාවට මෘදුකාංග හදනවා පිටරට සමාගම් වලට. ඉතින් අපේ තියෙන බුද්ධිමතුන්, ඉතාමත් තාක්ෂණයෙන් අධික බුද්ධිමතුන්, ඒ කියන්නේ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි එක අපි ගොඩක් වෙලාවට විකුණනවා පිටරටවල් වලට. ඒකත් එක්තරා විදියක බුද්ධි ගලනයක්. හැබැයි ඒක හරිම සූක්ෂම විදියට වෙන්නේ ලංකාවේ. ඉතින් ඒකෙන් වෙන්නේ ඇත්තරම අපි හිතමු හොඳ ආදායමක් කෙටි කාලිනික ලැබෙනවා. හැබැයි ගැටලුව වෙන්නේ මේක විදිරියට යනකොට ලංකාවට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණයක් විදිහට ගත්තාම ඊස්රායල් වගේ රටක් ගත්තොත්, ඊස්රායල් වගේ රටක නවෝත්පාදන ඉනොවේෂන් කල්චර් එක හරිම ස්ට්‍රෝං. ඒ කියන්නේ ඒගොල්ලෝ රිසර්ච් ඇන් ඩිවලප්මන්ට් ඒ වගේ පැත්ත සෑහෙන බල සම්පන්න ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ රටවල් වල අපිට මේ වගේ මොනවද මේ මිනිස් බල, ඒ කියන්නේ මම කියන්නේ මිනිස් බල හා තරඟවාදීන සමාගම්, ඒ කියන්නේ මෑන් පව කම්පනි, IT මෑන් පව කම්පනිස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ කම්පනීස් ඊස්රායල් වගේ රටක හොයාගන්නත් නැහැ. ඉතින් ඒක හින්දා ඒ වගේ රටවල් වලින් කියන අධ්‍යාපනය ලබන යුනිවර්සිටි එකෙන් එළියට එන ළමයි සම්පූර්ණයෙන්ම යන්නේ මේ වගේ රිසර්ච් ඇන් ඩිවලප්මන්ට් කල්චර් එකට. එහෙම නැත්නම් හොඳ ඉනොවේෂන්ස් වලට එක්කෝ ඒවා අලුතෙන් පටන් ගන්න හරි ඒවා පවත්වාගෙන යන්න තමයි යන්නේ. ඉතින් ඒක හින්දා ඊස්රායල් වගේ රටවල් වල මේ ඉන්ඩස්ට්‍රි එක මේ වෙනකොට ඩොලර් බිලියන 100 ගාණක් වෙනවා. ඉතින් මොකද ඒගොල්ලෝ ඒක හොඳ විදියට අවුරුද්දෙන් අවුරුද්ද තවත් දුරටත් වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම දැනට ඊස්රායල් වගේ රටක පේටන් බලපත්‍ර වසරකට 4000ක් ඉක්මවන අනුමත වෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් නෙමෙයි අනුමත වෙන ප්‍රමාණය එච්චරම අධිකයි. ඒ කියන්නේ හයිටෙක් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ලංකාවේ මං හිතන්නේ මේක ඉතාමත් දුර්වල තත්ත්වයක් තියෙන්නේ. ඉතින් එතෙන්ට එන්න ඇත්තටම හරි අමාරුයි. මොකද අර ලංකාවේ ඉන්න හොඳම බුද්ධිමතුන්
රිසර්චන් ඩිවලපමන් කල්චයකට ගන්න අමාරුයි. මොකද ඊටඩා හොඳ වේතනයක් දියල ගන්නවා අර පිටරට සමාගම් සඳහා හරිම ගැන්නේ හරි සිම්පල් වැඩ කරගන්න හොඳ මුල්ල පාවිච්චි කරනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම ඔබ කියන කාරණේ පැහැදිලි. මේ මෘදුකාංග කර්මාන්තය සංවර්ධනය කිරීම පිළිබඳව අපිට දිගුකාලීන දැක්මක් අවශ්‍යයි කියන කාරණය ඔබගේ කතාබහ තුළ මතුවෙනවා. දැන් ගෘහ සේවිකාවක් පිටරට ගිහිල්ලා මුදල් උපයලා ලංකාවට ඩොලර් රෙව්වහම ඒ තුළින් අපි විදේශ විනිමයක් උපයා ගන්නවා. ඒ තුළින් අපිට යම්කිසි සහනයක් ලැබුණත් අපේ ශ්‍රමය පමණක් විකුණුවා කියන තර්කය තමයි එතෙන්දි මතුවෙන්නේ. දැන් ඔබ මෙතෙන්දි මතු කරන කාරණේ ඊට හා සමානයි. මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බුද්ධිමතෙක් ඒ ඔහුගේ හැකියාවේ තිබුණත් ඔහු ශ්‍රමය තමන්ගේ අර මෑන් පවර් සමාගම් හරහා පිටරට සමාගම් වලට විකුණනවා කියන කාරණේ උපසතාන් කරන්නේ. ඊට එහා ගෙහිලා ඔවුන්ට ලංකාව තුල රටට ඊට වඩා මුදල් උපයා ගන්නට පුළුවන් මෘදුකාංග ගොඩ නැගීම, රටේ තමන්ගේම සන්නාම ගොඩ නැගීම, තමන්ගේ රට තුල ව්‍යාපාර ඇති කිරීම, මෙන්න මෙවැනි සංස්කෘතියකට යන්නට අවශ්‍යයි කියන කාරණේ ඔබ මතු කරන්නේ. ඔව් ඇත්තටම. ඒ දැන් ඇත්තටම දැන් එහෙම දෙයක් නොවෙන්නට හේතුව මොකද්ද? දැන් එහෙම දෙයක් කරන්න නම් යම්කිසි දැක්මක් අවශ්‍යයි. ඒකට අඩිතාලමක් අවශ්‍යයි. එකපාරට ඒක කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. එතකොට ඒ දැන් අපිට එහෙම ගැටලුවක් අඩුපාඩුවක් තිබෙනවා නම් අපි ඒට සූදානම් වෙන්න ඕන. මුල් කෙටි කාලීනව යම්කිසි මුදලක් ওই කෙන ආකාරයට උපයා ගත්තා. මධ්‍ය සහ දිගු කාලීනව මේ කර්මාන්තය ඔබ ඔය කියන දිශානතියට හරවන්නට අපි මොනවද කරන්නට අවශ්‍ය වෙන්නේ? ඔව් ඇත්තෙන්ම මෙතනදී මම හිතන්නේ රාජ්‍ය රාජ්‍ය අධිකාරීන් වලට ආයතන වලට විශාල යුතුකමක් තියෙනවා මෙතනදි කරන්න. මොකද විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ආයතනයේ වගේ තවත් විශාල ගොඩාක් ආයතන තියෙනවා මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන. ඉතින් මේ මේ වලින් ඇත්තටම මොනවාරය කියන්නේ අපි කියන පොලිසි මේකින් පොලිසිස් හදන්න ඕන ඉස්සරහට යනකොට. ඒ වගේම තවත් විශාලතම කියන්නේ චැලෙන්ජ් එකක් තමයි අපි ඉන්ඩස්ට්‍රි එක මුහුණ දෙන අපි හිතමු අලුත් ව්‍යවසායයක මොකක් හරි නව නිෂ්පාදනයක් හොයාගන්නවා. මේ නව නිෂ්පාදනයක් හොයාගත්තට මේකට මේවා වැඩි දියුණු කරා. අපි හිතමු හොඳ ඉනොවේෂන් එකක් හදාගන්නවා. ඩොලර් මිලියන ගාණක් වටින ඉනොවේෂන් එකක් කවුරු හරි හොයනවා. හොඳ හදාගන්නවා. ඉතින් මේක අපි හිතමු ලංකාවේ මූල්‍ය ආයතනයකට ගියෝතින් මූල්‍ය ආයතනයට ගිහිල්ලා අපි මේක පෙන්වුවොතින් මේකට බුද්ධිමය දේපලට තක්සේරු කිරීමක් කරන්න හැකියාවක් තියෙනවා. මොකද මේ කොච්චර වටනවද කියලා. හැබැයි ලංකාවේ මූල්‍ය පද්ධතියේ මේකට කිසිම සහයෝගයක් නැහැ. ඒක ඇත්තටම ඉතාම දුක්ඛදායක තත්ත්වයක්. මොකද ඒ වගේ මේ වටිනාකම දුන්න ඇතුණු ගාම වෙන්නේ මේ වගේ අදහස් දැහැ ගන්න තියෙනවා ලෝකේ ඕනතරම් ප්‍රයිවට් ඉක්විටි ෆන්ඩ්ස් ඒව කට්ටි දින්නවා. ඒගොල්ලෝ කෙලින්ම මේකට අරගෙන ඉවරල ඒගොල්ලෝ මේක අයිති කරගන්නවා. එතකොට ඇත්තටම විදේශ විනිමයක් ලංකාව ඉපිරුවත් ඒක ආපහු යනවා අර වගේ රටවල් වලට. ඒක හරිම සංකීර්ණ තත්ත්වයක්. මං හිතන්නේ ඒකට ඔය පොලිස් මේකර්ස්ලා මේ යන්න ඒ පැත්තට තමයි තොරතුරු තාක්ෂණ ආයතනය ඒ වගේ ඔය අපේ ඉන්න අමාත්‍යංශ සියලු දෙනා මං හිතන්නේ ඒ කියන්නේ ફોකස් එක දාන්න ඕන අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ පැත්තට මේක කොහොමද අපි හදන්නේ කියලා. මොකද ඔබ කියන්නේ ඔබ මතු කරන්නේ මේ කර්මාන්තය ඉදිරියට වර්ධනය කිරීම සඳහා මේ ඊට පරිබාහිර යටිතල පහසුකම් පද්ධතිය ගොඩනගීමත් වැදගත්. යටිතල පහසුකම් පද්ධතියෙන් සහයෝගයක් නොලැබෙන විට හුදකලාව මේ කර්මාන්තයක් ලෙස ඉදිරියට කරන අමාරු කියන කාරණා තමයි ඔබ මතු කරන්නේ. අනිවාර්යෙන්. මොකද ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද අපි දැන් මගේ ආයතනය මම වසර 12ක් වෙනවා මේක පටන් අරගෙන. ඇත්තටම software developers දෙන්නෙක්ගෙන් වගේ පටන් ගත්ත විශ්වමෙටික්ස් ආයතනය මේ වෙනකොට අපි සෑහෙන හොඳ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒක ඔබටත් බැංකු ලෝන් එකක් එහෙම ගන්න බැරි වුණාද? ඇත්තටම අපිට කිසිම සහයෝගයක් හම්බුනේ නැහැ. මොකද මේ අපේ වෙලාව නාස්ති වීමක් විතරයි වුණේ. මම බැංකු ලෝන්ස් වගේම බැංකු ණයක් ගන්න වගේම තවත් දෙයක් තමයි අපිට පේටන් බලපත්‍රයක් ගන්න ගියාම වෙන ගැටලු. ලංකාවේ පේටන්ට් ආයතනය තියෙන එක ලංකාවට විතරයි බලපෑවෙන්නේ. ඒ කියන්නේ ලෝකෙට කිසිම රටකට බලපෑවෙන්නේ නැහැ. ඒ කියන්නේ world WIPO පිළිගැනීම නැහැ. WIPO එකත් එක්ක කනෙක්ට් වෙලා නැහැ. මේ world intellectual property organization එකත් එක්ක කනෙක්ට් වෙලා නැහැ. ලංකාවේ තියෙන පේටන් සමාගම මම දන්නේ නැහැ මේ වෙනකොට සම්බන්ධ වෙලාද කියලා. මම අපි වසර එකමාරක් දන්නාතරමින් නැහැ. මොකද අපි try කරා. මොකද ගියලා පස්සේ වැඩක් නැහැ. ඉතින් මෙතන අරගෙන වල ලෝකේ අපි ලෝකේ ජය ගන්න software හදනකොට ලංකාවට විතර පේටන් නරම් වැඩක් නැහැ. මොකද ඒක වෙන එක්කෙනෙක් copy කරලා තවතනකින් අපිට ඉස්සෙල්ලා මේ පේටන් කරගන්න පුළුවන්.
ඉතින් අපි මද විරාමයක් අරගෙන කතා කරමු. අපි මද විරාමයකට යමුනවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ BIS 247 ව්‍යාපාරික සාකච්ඡාව සමග. අද අප සමග කතා බහේ සිටින්නේ විෂුව මැටික් සමාගමේ සභාපති, එවැගේම ප්‍රධාන විධායක නිලධාරී තීක්ෂණ කුමාර මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තය පිළිබඳව. දැන් බැංකු ආයතන ඇතරම මේක ඉතාම අපි කියනෝනේ නැගියන ව්‍යාපාරයක්. එතකොට ලෝකෙත් නැගියන ව්‍යාපාරයක්. එතකොට 2022 වන විට ඩොලර් බිලියන 5ක ආදායමක් ගේන්න අපේක්ෂිතයි. කියන්නේ මෙවැනි කර්මාන්තයකටත් ඇයි බැංකු ණය දෙන්න මැලි වෙන්නේ? ඒගොල්ලෝ හිතනවත් දන්නේ නැහැ මේක අධ්‍යවදානම් ව්‍යාපාරයක්. අපිට මේකෙන් මුදලක් කියන්නේ මේක ණය දුන්නොත් අපේ ණය අය කරගන්න බැරි වේවි කියන වගේ කාරණයක්. එහෙම නැත්තම් නොදැනුවත්කමද? මොකද්ද මේකේ තියෙන ගැටලුව? ඇත්තටම මං හිතන්නේ මේක තියෙන්නේ මූල්‍ය පද්ධතියේ තියෙන විෂමතාවයක්. ඒ කියන්නේ මූල්‍ය පද්ධතිය, ඒ කියන්නේ නීති පද්ධතිය, නීති රාමුවක් තියෙනවා මේ අපේ මේ මූල්‍ය පද්ධතියේ. අන්න ඒක කිසිම සහයෝගයක් දෙන්නේ නැහැ. මොකද ඔක්කොම චේන්ජ් වෙන්න ඕනේ. ඇත්තටම ඒ වගේ දෙයක් වෙනස් වෙන්න නම් තොරතුරු තාක්ෂණ ආයතනයෙන් මේ වගේ මූලාරම්භයක් ගන්න ඕන, මේ වෙනස් වෙන්න ඕන කියලා. මොකද නැත්තම් කවදාකවත් මේ වගේ ලංකාවේ ආයතන වලට මූල්‍ය සහයෝගයක් ලබා ගන්න බැරි වෙයි මේ මූල්‍ය ශේත්‍රයෙන්. පිටරටින් ගන්න පුළුවන්ද නැහැ? පිටරටින් අනිවාර්යෙන්ම. මොකද ඒ වගේ දැන් ලංකාවේ දන්නවා, ලංකාවේ කම්පැනිස් තියෙනවා ඩොලර් මිලියන 40 50 එක හොයාගෙන තියෙනවා පිටරට ආයතන වලට ගිහිල්ලා. ඒගොල්ලෝ හොඳ ඒ කියන්නේ හොඳ ඉනෝවේෂන් එකක්, හොඳ අයිඩියා එකක් නම් ඉතින් ටක් ගාලා ඒගොල්ලෝ ඒකට සල්ලි දෙනවා. වැඩේ තියෙන සල්ලි දුන්නාම ඒගොල්ලන්ට බැඳීමක් එනවා. ඊට පස්සේ ඇත්තටම දැන් ඔබ මතු කරන කාරණාව ඉතා වැදගත්. දැන් අපි ලෝකේ විවෘත පරිසරයකනේ ව්‍යාපාර කටයුතු කරන්නේ. ඒ කියන්නේ ලංකාව හෝ ඉන්දියාව හෝ එහෙම නෙවෙයි, මේක විවෘත තරඟකාරී වෙළඳපොළක්. එවැනි වෙළඳපොළක් තුළ මෘදුකාංග වගේ කර්මාන්තයක් වර්ධනය කරනකොට ලංකාව කියලා හිතන්නේ නැතුව මේක ලෝකෙත් එක්ක හිතලා ලෝක බැංකු ලෝකේ විවිධ වූ බැංකු වලින් අපිට ණය අරගෙන මේක රටක් කියන ලංකාව කියන සංකල්පෙන්න පොඩ්ඩක් එහාට ගිහිල්ලා සමස්ත ලෝකයක් තුලයි අපි මේ ව්‍යාපාර කටයුතු කරන්නේ කියලා එහෙම හිතලා ලංකාවේ මෘදුකාංග කර්මාන්තය දිනු කරන්න අමාරුද? ඒක තමයි අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕන. ලංකාවේ තොරතුරු තාක්ෂණ ඒ කියන්නේ කර්මාන්තයක් විදිහට ගොඩනගන්න ඕන නම් ඒ දිශානෙතට අනිවාර්යයෙන්ම අපි සියලු දෙනාම හැරෙන්න ඕනේ. ඉතින් ඒකට මූල්‍ය අනුග්‍රහය කියන එක ඉතාම අත්‍යවශ්‍යයි. අන්න ඒව තමයි රාජ්‍ය මූල්‍ය ශාස්ත්‍රයේ අර කියන්නේ ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට්ස් කියන්නේ. ඒ වගේව අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. එහෙම නැතුනහම ඇත්තටම තමයි අර පිටරට ආයතන වලින් පිටරට මේ සංවිධාන වලින් මේ 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 මේවා දැහැගන්නේ. ඉතින් එතන ඒක සැහැන ප්‍රශ්නයක්. මොකද ඒ වගේ ඇත්තටම ප්‍රශ්න වැඩි වශයෙන්ම එන්නේ අර අපි කියන්නේ අධිතාක්ෂණික මෘදුකාංග හදනකොට. සාමාන්‍යයෙන් ඇත්තටම ඔබගේ පළපුරුද්දක් තිබෙනවනේ අධිතාක්ෂණික මෘදුකාංග නිර්මාණය කිරීමේ. ඔබගේ විෂුවමැටික් සමාගමත් ඒ සඳහා සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ උදාහරණත් එක්කම අපිට පැහැදිලි කරනවා නම්, ඔව් මම හිතන්නේ මේ සාකච්ඡාවේ අවසාන භාගය නිසා අපි කැමති දැනගන්න. ඔව් ඇත්තටම විෂුවමැටික් ආයතනේ අපි ඇත්තටම ආඩම්බර වෙනවා. මේ වෙනකොට අපි ආයතනයක් වශයෙන් ඉන්න තැන පිළිබඳව අපි ලෝකේ ඇත්තම ලෝකයේ ගත්තාම ජාත්‍යන්තර මට්ටමින් ගත්තාම ඉතාමත් ඒ කියන්නේ සංකීර්ණ අධිසංකීර්ණ software systems කියන්නේ මෘදුකාංග පද්ධති හදන සමාගමක් විදිහට අපි දැන් පත් වෙලා තියෙනවා. ඒක ඇත්තටම මුළු ආයතනයේම සියලු දෙනාගේම ඉතාමත් කැපවීමකින් ලබාගත් දෙයක්. අපි උදාහරණයක් විදිහට අපි මේ වෙනකොට නිෂ්පාදනය කරලා තියෙනවා PCRF platform කියලා. ඒ කියන්නේ policy and charging rules function කියලා. ඒක හරිම specific එක නිෂ් මාකට් එකට හදන solution එකක්. ඒ ඉහළ පොලේ වෙළඳපොළක්. ඉහළ පොලේ ඉතාමත් මිල අධික වෙළඳපොළකට හදන එකක්. ඒ කියන්නේ ඒ වගේ පද්ධති භාවිතා වෙන්නේ ජංගම දුරකථන ජාලා අභ්‍යන්තරේ. ඒක සාමාන්‍ය ග්‍රාහකයන්ට පේන්නේ නැහැ. ඒක ඒ වගේ පද්ධති අභ්‍යන්තරේ භාවිතා වෙන මිලියන ගණන් ග්‍රාහකයෝ මේ ජාලා පාවිච්චි කරනකොට ඒකට අවශ්‍ය පහසුකම් සපයන පද්ධතියක්. සාමාන්‍ය ලෝකේ මේ වගේ පද්ධති හදන්නේ ලෝකේ තියෙන ඉතාම විශාලම කම්පනීස්, ඒ කියන්නේ සමාගම්. ඒ කියන්නේ අපි හිතමු එරික්සන්, හුවාවේ, නොකියා වගේ ගොඩාක් බල සම්පන්න ආයතන තමයි මේ වගේ පද්ධති හදන්නේ. ඉතින් විශ්වමැටික්ස්
වගේ මේ කුඩා ආයතනයකින් මේ වගේ ජාත්‍යන්තර තලයේ කියන්නේ ප්ලට්ෆෝම් එකක් සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් හදීම ලැබීම ගැන රටම ආඩම්බරයක් මට හිතෙන විදිහට මොකද මේ කලාපයෙන්ම මේ වගේ සොෆ්ට්වෙයාර් සොලියුෂන් එකක් හැදිලා නැහැ ඉන්දියාව අපේ අල්ලපු රට තියෙනවා සිංගප්පූරුව තියෙනවා ඉන්දුනීෂියාව වගේ ගොඩාක් බලවත් රටවල් තියෙනවා හැබැයි කිසිම මේ රටකින් මේ වගේ මේ පද්ධතියක් හැදිලා නැහැ. ඉතින් අපි හරිම ආඩම්බර ආයතනයක් විදිහට මොකද මේ වගේ හදනව විතරක් නෙවෙයි මේවා කමර්ෂියලි ඩිප්ලෝයි කරන. ඒ කියන්නේ වාණිජ වශයෙන් යොදා ගන්න පුළුවන් යොදා ගැනීම තමයි ප්‍රධාන වශයෙන් ඇත්තම අභියෝගය. අපි ඒක සාර්ථකව කරලා තිනවා මේ අපේ PCR ප්ලැට්ෆෝම් එක මේ වෙනකොට රටේ තියෙන වේගයෙන්ම නැගියන මොබයිල් නෙට්වර්ක් එක කියන්නේ ජංගම දුරක සංජාලාවන හච්චා ඇතන තුළ භාවිතා වෙනවා. ඇත්තට මම එතන මෙතනදී මතක් කරන්න ඕන අපිට මේ හච්ඡායතනෙන් ලැබුණු සහයෝගය. මොකද ඒක නොවනට අවදාක මේ වගේ අධිතාක්ෂණික සොෆ්ට්වෙයාර් සිස්ටම් එකක් අපිට හදන්න ලැබෙන්නේ නැහැ. ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා. අවුරුදු ගානක් තිස්සේ අවුරුදු 3-4ක් වගේ කාලයක් තුළ අපි ගොඩාක් පර්යේෂණ කළා. අපේ මිනිස් බලය යොදවලා ශ්‍රමය වැය කළා හදපු ප්ලැට්ෆෝම් එකක්. ඇත්තටම දැන් වැඩසටහනේ අවසාන භාගයට අපි පැමිණ තිබෙන නිසා දැන් මෘදුකාංග කර්මාන්තය අවසාන මිනිත්තු 3 මෘදුකාංග කර්මාන්තය ලංකාවේ ඉතාම හොඳ අනාගතයක් වෙන කර්මාන්තයක් නිසානේ අපි මෙවැනි කතිකාවක් නිර්මාණය කරන්නේ. ඔබ සෑහීමකට පත් වෙනවද වර්තමානයේ අපේ පාසල් දරුවෝ ඉගෙන ගන්න විශේෂ ශාස්ත්‍රයන් ඒ වගේම ඔවුන් මේ වෙළඳපොළට මේ දැන් බලාගෙන ඉන්න මෘදුකාංග කර්මාන්තය මේ දරුවෝ මේ කර්මාන්තයට රැකියාවන් සඳහා සහ ඒ දේවල් සඳහා සම්බන්ධ කරගන්න මේ අධ්‍යාපනය සහ මේ කර්මාන්තය අතර යම්කිසි ගැළපීමක් මේ වෙන විට තිබෙනවාද? ඒ ඉලක්කවලට යන්න පුළුවන් ආකාරයේ අධ්‍යාපනයක් ලංකාවේ පාසල් තුල ලැබෙනවාද? ඇත්තටම සාපේක්ෂව ගත්තහම කලාපීය මට්ටමින් ගත්තහම අපි තාමත් හොඳ ඉදිරියෙන් ඉන්නවා. ඒක අපි කියන්න ඕන. මොකද සමාවෙන් අපි දකිනවා මේ අනිත් කලාපයේ අනිත් රටවල් වලින් මේ ශ්‍රේෂ්ඨයට පිවිසෙන මේ ඉංජිනේරුවන් ගත්තාම ලංකාවේ සාපේක්ෂව ගත්තාම ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා. මොකද අනිවාර්යයෙන්ම තව දියුණු වෙන්න මාර්ග තව තියෙනවා සෑහෙන්න. ඒ වුණාට සාපේක්ෂව ගත්තාම හොඳ තත්ත්වයක තියෙනවා. හැබැයි ඉතින් අර ලංකාවේ අර මම ඉස්සෙල්ලා කිව්වාගේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් කල්චර් එක, ඒ කියන්නේ පර්යේෂණ සඳහා යොමු වෙන අර මානසිකත්වයක් නැති හින්දා මිනිසුන්ගේ, ඒ කියන්නේ ළමයින්ගේ, අපි තමයි ග්‍රැජුවේට්ස්ලාගේ යුනිවර්සිටි වලින් එන බුද්ධිමතුන්ගේ අර කැපවීම ටිකක් අඩු කියලා මට හිතෙනවා. මොකද අර යුනිවර්සිටින් එළියට එනකොටම බලන්නේ කීයක් හරි හොයාගෙන හොඳ පඩියකට ගිහිල්ලා මේ හොඳ මේ රස්සාවක් කියන්නේ මේ පඩියෙන් විතරක් මනින තත්වයකට වෙලා තියෙනවා. ඇත්තට ඒක ටිකක් කනගාටුදායක තත්වයක්. මොකද තාක්ෂණය දිනු වෙන්නේ නැහැ කර්මාන්තයක් විදිහට ඒ පැත්තෙන් බලන්න ගියාම. දැන් ලංකාව පිහිට ස්ථානය අනුව මධ්‍යස්ථාන ගැන අපි ගොඩක් වෙලාට කතා කරනවා. මෘදුකාංග මධ්‍යස්ථානයක් වීමේ අවස්ථාව ලංකාවට තිබෙනවද? මේ පිහිටීම කලාපේ යම් කිසි තැනක ඉන්න රටක් විදිහට අනිවාර්යයෙන්ම ඒ ගැන කිසිම මේ කියන්නේ සැකයක් නැහැ. අනිවාර්යයෙන්ම ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ අපේ උදාහරණ අරන් කිව්වොත් ඇත්තටම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වයිස් ගත්තහම අපිට හොඳ සහයෝගයක් තියෙනවා. ලංකාවේ අටිතල පහසුකම්, ඒ කියන්නේ තාක්ෂණික අටිතල පහසුකම් මූල්‍ය නෙමෙයි, තාක්ෂණික අටිතල පහසුකම් ඉතාමත් හොඳට තියෙනවා. ඉතින් රටක් වශයෙන් ගත්තහම අපිට අර කනෙක්ටිවිටි, ඒ කියන්නේ අපි හිතමු මිනිස්සුන්ට ළඟා වෙන්නත් පහසුවෙන්ම පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ අතින් ගත්තහම පාරවල් හරියට නැතුණාට ලංකාවේ ගොඩක් තැන්වලට උඩින් ජාලාවක් විදිහට දුරකථන සංවේදනය සම්බන්ධ වෙලා තියෙන හැම ගම්මානයක්ම ගොඩක් ලාට නගර මේ කැලෑබද ප්‍රදේශවල පවා හොඳට ලංකාවේ සම්බන්ධ වෙලා තිබෙනවා. ඔව් අනිවාර්යයෙන්. මොකද ඒකට ඇත්තටම මම හිතන්නේ මේ අපි කියන්නේ මේ ක්‍රෙඩිට් එක යන්න ඕන මොබයිල් නෙට්වර්ක්ස් වලට. මොකද ඒගොල්ලෝ තමයි ඇත්තටම මේ දැන් 4G තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. එතනින් එහාට ගියම දැන් 5G තාක්ෂණය එනවා. මොකද අපේගේ සමාගම් වුණත් අපි හදන සොෆ්ට්වෙයාර් ප්ලැට්ෆෝම්ස් අපි හදලා තියෙන්නේ ඒ වගේ අනාගතය ගැන හිතලා. දැන් 4G වලට නෙමෙයි 5G වලට ටාගට් කරගෙන. ඉතින් ඒ වගේ මේ ඒ වගේ බලනකොට ඇත්තටම ලංකාවේ හොඳට කනෙක්ටිවිටි එක ඇත්තටම තියෙනවා. ඉතින් සෑහෙන හොඳ අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. අපි මේකට මේ සියලු දෙනාගේම හොඳ කැපවීමක් සහ අනාගතය ගැන හිතලා පොලිසි මේකර්ස්ලා මේක හරියට හදුවා. ඉතින් මේ වැඩසටහන පාසල් දරුවොත් ගොඩක් අය නරඹනවා. අවසාන වශයෙන් දැනගන්නට කැමති මෘදුකාංග ඉංජිනේරුවරෙක් වීම කතරම් ආර්ථික වශයෙන් ඒ වගේම සමාජික වශයෙන් වැදගත් ඒ වගේම පිළිගන්නා වෘත්තියක් බවට පත්වේවි අනාගතයේදී?
ඇත්තෙම සෑහෙන හොඳ අනාගතයක් තියෙන ශේෂ්ත්‍රයක් කියලා කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන්. මොකද දැන් ඒකට අවශ්‍ය වන්නේ කැපවීම. මේ කියන්නේ ඩිග්‍රී එකක් විතරක් අරගෙන හරියන්නේ නැහැ. මේකට සෑහෙන කැපවීමක් තියෙනවා. මොකද තාක්ෂණය ඉතාම වේගෙන් වෙනස් වෙනවා. ඉතින් ඒ වේගය සමග අපි අධ්‍යාපනය ලැබනකොට මතක තියාගන්න ඕන පුළුවන් තරම් තවත් බාහිර දේවල් මේකට ඇතුල් කරගන්න. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දැනුම පමණක් පදනම් කරගන්න නැතුව එතනින් එහාට ගිහිල්ලා තව ගොඩාක් බාහිර මොකද මේ තොරතුරු තාක්ෂණය කියන්නේ ඉතාම විශාල දෙයක්. අපිට අද යුනිවර්සිටි එකකින් අපිට ලබා දෙන්නේ හරිම අල්ප දැනුමක්. ඉතින් අන්නේ ඒ මානසිකත්වය හදාගෙන පුළුවන් තරම් දැනුම එකතු කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ලෝකයේත් එක්ක අපිට පහසුවෙන්ම තරම් කරන්න පුළුවන්. අපි ඔබට බොහෝ ස්තුතිවන්ත වෙනවා සාකච්ඡාවට පැමිණීම පිළිබඳව. අපි අද සාකච්ඡා කළේ තීක්ෂණ කුමාර මහතා සමග, ඔහු විශ්ව මැටික් සමාගමේ සභාපතිවරයා. අද 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.